අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මහබැංකු බැඳුම් කර වංචා චෝදනාව එල්ලවී ඇති perpetual treasury සමාගමට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට කළ මූලික විරෝධතාවය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගනි දැරියක් දූෂණය කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින්මින් සිටි සාරුවා සුනිල් නිදොස් කොට නිදහස් ශ්‍රී ලංකාව තවත් අනතුරුදායක තැනක කඩිනමින් සහන අවශ්‍ය රටවල් 54 අතර ශ්‍රී ලංකාව 5වෙනි තැනට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් රතු එළි ආහාර සුරක්ෂිතතාවයට නව නීති ජනපති පවසයි පිසු ආහාර කුණු බක්කියට යවන්න නැතුව සතුන්ට දෙමු මැතිවරණ සිටියම අකුලන්න ඉඩ දෙන්න බෑ ඉඩ දෙන්නෙත් නැහැ ෆෙෆරල් කියයි පළාත් පාලන මැතිවරණයට සියල්ල සූදානම් මැතිවරණ කොමිසමේ සභාපති කියයි ඇමති ලැයිස්තුව හදන මොළ හතේ කපුටාගෙන සජිත් කියයි කොටුව පොලිසියට එරෙහිව ආ පැමිණිල්ල කොටුව පොලිසියම ප්‍රතික්ෂේප කළ බවට යලි පැමිණිල්ලක් උද්ඝෝෂකෙන් විසිරුවා හැරීම ගැන පොලිස්පතිගෙන් මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි දිලිනි ප්‍රියමාලිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට තවත් ප්‍රියමාලියක් එළියට වංචා කළ මුදල කෝටි 5 ඉක්මවයි අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි රටේ ආර්ථික අර්බුදය හමුවේ දැන් ජීවත් වෙනවා කියන්නේ හරිම අමාරු දෙයක් දවසින් දවස වියදම වැඩි වුණත් ආදායම නම් වැඩි වෙන්නේ නැහැ මේ අතර මෙම වසර අවසානයේ වන විට අපේ රටේ ජනගහනයෙන් අඩක් දරිද්‍රතා මායිමේ පහළ ජීවත් වීමේ අවදානමක් පවතින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා ලංකාවේ ආර්ථිකය දැන් ඇත්තටම කබලෙන් ලිපට වැටිලා නෙවෙයි ඊටත් පහළට වැටිලා ඉවරයි කියන එක දැන් පැහැදිලි. රටේ ආර්ථිකය එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි වැටිලා ඉන්න හරිම තැන ගැන ජාත්‍යන්තරයේ පවා තක්සේරු වාර්තා දැන් ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඔවුන්ගේ නවතම වාර්තාව තුළින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහකට රතු එළි දල්වා තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසන්නේ මෙම රටවල් පහ සඳහා ඉතාමත් කඩිනමින් ණය සහන අවශ්‍ය බව මේ අතර මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම් ලාභී රටක් ලෙස නම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මේ බව පැවසුවා. සහනදායී ලෙස ණය ආධාර ලබා ගන්න පුළුවන් වෙන ලෙස අඩු ආදායම් ලබන රටක වර්ගීකරණයට ඇතුළු කරන්නට කියන ඉල්ලීම ඇතුළත් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. කොයි කාලෙ වකවානුවේ ඉඳන් දැමතුමා එතකොට ශ්‍රී ලංකාව අඩු ආදායම් ලාභී රටක් විදිහට නම් වෙන්නේ? ජාත්‍යන්තර සංවිධාන විසින් ඒ සංවිධාන ලේඛනවල අඩු ආදායම් ලබන රට ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ තමයි අඩු ආදායම් ලබන රටක් බවට පත් වෙන්නේ. මොකද අපේ වර්ගීකරණය නෙමෙයි අන්තර්ජාතික වර්ගීකරණය. පාර්ලිමේන්තුවේ කවුරුරේ ඉන්නවද තුන් වේල කන්න නොබති විනිසක් කවුරුරේ අපිට ඒතකොට ජනතාවට කියන්න පුළුවන් ඔබතුමාට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවරත් මෙහෙම මේ තුන් වේල කන්න ඇති කට්ටිය ඉන්නවා කියලා එහෙම සංකේලකන වහර තියෙනවද ඔබතුමා? මම නම් පාර්ලිමේන්තුව ගැන දන්නේ කිසිම පුරවැසියෙක් බඩගින්නේ මැරෙන්න දෙන්නේ නැහැ කියන එක රජයේ ප්‍රතිපත්තිය. ඒ සඳහා එහෙම ඔබත් කවුරු හරි කෙනෙක්ගේ තොරතුරු තියෙනවා නම් අපි එහෙම විධිමත්ව තොරතුරු රැස් කරනවා. මේ අතර ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව මැදි ආදායම් ලැබෙන රටක් ලෙසට නම් කිරීම తాවකාලික බව පවසනවා. එහෙත් සීමිත කාලයක් සඳහා පමණක් ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කරන බවයි ඔවුන් සිය නිවේදනයෙන් පවසන්නේ. ඒ අනුව ජාත්‍යන්තරයෙන් සහනදායී ණය ලබා ගැනීම වෙනුවෙන් తాවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. මේ අතර ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරළ සිය අදහස් පළ කළා. ලංකාවේ අවම වියදමක් කිරීමට නොහැකි පවුල් ගාන ලක්ෂ 24ක් පමණ මේ වෙනකොට ලාංකික සමාජය තුළ ජීවත් වෙන ජනගහනයෙන් 42%ක් වගේ ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළමින් ජීවත් වෙන්නේ ලංකාවේ ජනගහනයෙන් භාගයක් පමණ දරිද්‍රතා මායිමෙන්
පහළ ජීවත් වෙන ජනකොටසක් බවට පත් වෙනවා මේ අවුරුද්ද අවසානයේ වෙනකොට. වර්තමානයේ රට තුල ක්‍රියාත්මක වන ආර්ථික අර්බුදයෙන් ජය ගැනීමට හැකි ප්‍රතිපත්ති මාලාවක් අපි මේ වෙනකොට සකස් කරලා ඉදිරිපත් කරන්නට ඕනේ, නැත්තම් ක්‍රියාත්මක කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් රටේ ආර්ථිකය, රටේ සමාජය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමේ හැකියාව තියෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය හැමයේ ජනතාව දැන් එදා බේල හොයාගන්නෙත් හරි අමාරුවෙන්. බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. එක වේලක් කෑරලා දෙවේලක් කකලා ජීවත් වෙන්නේ. තේ ටිකක්වත් බොන්න විදියක් නැහැ. දැන් මේ ආල් කිලෝ එකක්වත් තියෙන ගාණ ඇටියට අපිට බෑ ජීවත් වෙන්න. අපිට මාසෙට රුපියල් 15-20ක් විතර තමයි මේ ආදායම තියෙන්නේ. මේක අරගෙන අපිට ලයිට් බිල් මේ ගෙවල් කුයි ගවන්න අමාරු. මේ ළමයන්ට ගන්න පොඩ දින පොඩක් අමාරු වෙලා ඉන්නේ දැන්. මොනා කරන්න කියලා දන්නේ නැහැ. අපිට උදව්වට හරි කවුරුත් නැහැ. කන්න බැරිද? එක වේලක් කාලා දෙවේලක් බඩිකින් ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මිනිස්සු බඩිකින් මැරෙනවා. තව තව ඉදිරියට ගිය මිනිස්සු නැගිට ගන්න බැරුව යනවා. සරණ ඕම සතුටින් ළමයි ජීවත් වුණා දෙගන බොහොම අමාරුයි. ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට නීති සම්මත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රාජ්‍ය සේවකයන් යොදවා ගනිමින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ආහාර සුරක්ෂිතතා කමිටුව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන්ද මෙම රැස්වීමට සහභාගී වුණා. මේ ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නට ඒක අපේ තියෙන අද තියෙන ආර්ථික ප්‍රශ්න විතරක් නෙමෙයි ලෝකේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා 2023 අවසන් වෙනකන් තියෙන්න පුළුවන්. යුක්‍රේන් යුද්ධේ හෙට ඉවර වුණත් ඒක එක සැරේ විසදෙන්නේ නැහැ. දැන් ඉන්දියාව දැන් පියවර ගන්නවා තමන්ගේ ආහාර ආරක්ෂා කරන සමහර රටවල් අපනයනය කරන්න දෙන්නෙත් නැහැ. ඒකෙන් තවත් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අපිට දැන් තියෙන්නේ අපේ ආහාර වැඩසටහන අරගෙන සුරක්ෂිතභාවය ඇති කරන්න. ඒ සඳහා අපි නීතියකුත් සම්මත කරනවා. විශේෂයෙන්ම කෘෂිකර්මය නවීකරණය වැඩසටහනක් ගන්න. ඉතින් මෙතන තියෙන්නේ මූලික යන්ත්‍රණය විතරයි. අපි කොහොම හරි මේ රටට ඉන්ධන ගෙනත් දෙන්න ඕනේ, ආහාර තියෙන්න ඕනේ. ඒ දෙකට කැප වෙලා වැඩ කරන්න. රටේ ආරක්ෂාව කියන්නේ කැරලි විතරක් නෙමෙයි, යුද්ධ විතරක් නෙමෙයි, ආර්ථික ආරක්ෂාවයි ආහාර ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා ඉන්ධන නැත්තම් ආහාර සපයන්ට ඕනා නම් ඒ නීති රීතිත් ක්‍රියාත්මක කරන්නම්. ඒ සියල්ලම යොදවාගෙන අපි කොහොම හරි දැන් මේක වැඩ කටයුතු ආරම්භ කරමු. අපේ අද තියෙනවා රාජ්‍ය සේවයේ වුවමනාවටත් වඩා රාජ්‍ය සේවකයෝ. ඉතින් ඇයි අපිට බැරි මේ වැඩ කටයුතු කරන්න? සම්පූර්ණ රාජ්‍ය සේවයේ යොදවමු. අපි හැම එකක්ම අරගෙන අපි දැනගන්න ඕනේ මේ අපේ වැඩසටහන් කොහොමද කියලා. මම බලාපොරොත්තු වෙන සුමාන තුනකින් පස්සේ ඒ දත්ත සතියෙන් සතිය කැබිනට් මණ්ඩලයට ලැබෙයි කියලා. බැහැලා වැඩ කටයුතු කරමු. ප්‍රශ්න එනකොට විසඳුමු. බැහැ බැහැ කියන්නේ එච්චරයි. මෙම ආහාර සුරක්ෂිතතා කමිටුවේ සභාපතිත්වය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබා දී තිබුණත් ඇය එම තනතුර ප්‍රතික්ෂේප කළ බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ. සාමාන්‍යයෙන් බස්නාහිර පළාතේ පමණක් දිනකට ඉවත නන පිසු ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 300ක්. නමුත් අද වන විට එය මෙට්‍රික් ටොන් 180කට අඩු වී තිබෙනවා. මෙයට හේතු මොනවද? මේ පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා. මේ වාර්තාව ගෙන එන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී හසිනි රමාෂා. මේ ලෝකේ සෑම ඒක සෛලියෙකුගේ සිටම බහු සෛලිය ජීවියෙකු දක්වාම කුසගින්න පොදුයි. අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් දුප්පත්කමින් පීඩා විඳිනවා. දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙමින් තිබෙනවා. ඒ අතර සමහර මිනිසුන් ආහාර නිකරුණේ ඉවතලනවා. මේ ආහාර සුරක්ෂිතතාව ගැන වැඩියෙන්ම කතා කරන අවස්ථාවක්. හැකි තරම් ආහාර විනාශ වීම වළක්වන්න ඕනේ. දවසකට බස්නාහිර පළාතේ පමණක් මෙට්‍රික් ටොන් 300ක් පමණ පිසු ආහාර ඉවතලනවා. නමුත් අද වන විට දෛනිකව ඉවතලන පිසු ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 180ක් දක්වා අඩු වී තිබෙනවා. මේ පිළිබඳ කතා කළ බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ නලින් මානප්පෙරුම. විශේෂ කාරණයක් තමයි ඉදුල් අපද්‍රව්‍ය පිසු ආහාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුලා තියෙනවා 40%කින් පමණ. ඉතින් අපිට පෙනී ගිය කාරණයක් තමයි මේ වර්තමානයේදී ජනතාව සැකසුරුවම් ලෙස ආහාර පරිභෝජනය සිදු කරන බව අපිට මේකින් පේනවා. විශේෂයෙන්ම අපි පරිභෝජනය කරන ආහාර එවැගේම අනිකුත් සියලුම සම්පත් වඩා සැකසුරුවම් ලෙස පරිභෝජනය කිරීමට අපි හුරු පුරුදුනොත් එහෙම මං හිතන්නේ පරිසරයට ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිලිස අපිට අවම කරන්න පුළුවන් වෙනවා. ඒ තුලින් අපිට විශාල මුදලක් අපද්‍රව්‍ය කළමනාකරණයට යන මුදල ඉතුරු කරන්න පුළුවන් වගේම අපි තිරසාර සංවර්ධනය කරා
ගමන් කිරීමට අපට හැකියාවක් තිබෙනවා. ආහාර හිඟය පිසින ආහාරවල ප්‍රමාණය අඩුවීම සේම නාස්තිය අවම කර ගැනීමට අද බොහෝ අය පුරුදු වී සිටිනවා. මේ නිසා ඉවත දමන ප්‍රමාණය අඩුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි. නාස්තිය අවම කර ගැනීම මේ අවස්ථාවේ අතිශය වැදගත්. විශේෂයෙන් බොහෝ ආයතනවල දිව ආහාරයෙන් පසු ඉතිරිවන ආහාර යන්නේ කුණුගොඩට. අප ප්‍රවෘත්ති අංශයේ සේම සියතු බොහෝ අංශත් තම දිවාහාරයෙන් පසු ඉතිරිවන කොටස් බල්ලන් බළලුන් වැනි සතුන්ට ලබා දීම ආරම්භ කළා. අපට හැකියාවරින් ආහාර ඉතිරි කරමු. විනාශ කිරීමෙන් වළකිමු. ඉතිරි කරන ආහාර පවා කුණු බක්කයට යවන්නේ නැතිව සතෙකු වෙනුවෙන් හෝ ලබා දෙන්නට අපි එකතු වෙමු කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලබන වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්ෆාස් පවසනවා. ඒ වොෂින්ටන් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට එක්වෙමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඊයේ ආරම්භ වුණා. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී. එම සමුළුවේදී ලෝක බැංකුව අවධාරණය කර ඇත්තේ ලබන වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බවයි. ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්ෆාස් මේ බව සඳහන් කළා. පොලි අනුපාතික ඉහළ නැංවීම හා උද්ධමනයේ ඉහළ යාම හේතුවෙන් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවයි ඔහු වැටිතුරටත් සඳහන් කළේ. එසේම මෙම සමුළුවට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනිලා ජෝජිවා ප්‍රකාශ කළේ ඉහළ ණය ගැනීමේ පිරිවැය මේ වන විටත් ලොව පුරා රටවල ආර්ථිකයට බරපතල ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටින බවයි. මෙවර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක්ද එක්ව සිටිනවා. අදාළ සමුළුව 11/16 වනදා දක්වා පැවැත්වෙනු ඇති. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ගීතා ගෝපිනාන් අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී රට අත්විඳිමින් සිටින අහිතකර හා ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද එක්ව සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය මුදලක් අපේක්ෂා කරනවා. නමුත් එහි පළමු කොටස ලැබෙන දිනයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශ කර නැහැ. මෙම ණය පහසුකම මාස 48ක් ඇතුළත ලබා දීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය පහසුකම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණයේ ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් පිරිසක් එම දැනුවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මහබැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට එරෙහිව පොදු දේපල පනත යටතේ ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට මතු කරන ලද මූලික විරෝධතාවයක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද පිළිගත්තා. ඒ අනුව අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරි සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන ඇලෝෂියස්, ජෙෆ්‍රි ඇලෝෂියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන්ට අදාළව පොදු දේපල පනත යටතේ වූ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවේ සඳහන් වුණා. 2015 වසරේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688ක බැඳුම් කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩකළේ යයි චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව පොදු දේපල පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවයක් අද කොළඹ ත්‍රිපුත්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙනවා. එමෙන්ම අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හෙටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්‍රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්ට අදාළ පොදු දේපල පනත යටතේ උචෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් එම තීන්දුවේ සඳහන්.
සංජීව මොරායස් දොමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා. මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන ජෙෆ්‍රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිචවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන විසින් මතුකරන ලද මූලික විරෝධතා පිළිගනිමින් විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන සහ නවීන් මාරපන යන ජනාධිපති නීතිචවරුන් මීට පෙර නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවයක් මතු කරමින් මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කර තිබුණා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිගන්නා බව සඳහන් කළා. අනතුරුව නඩුව දෙසැම්බර් මස 16 වනදාට කල් දැමුණු අතර එදින පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවත් අධිකරණය ප්‍රකාශ කළා. 2015 වසරේ පෙබරවාරි මාස 27 වනදා සිදු වූ බැඳුම් කර වෙන්දේසියට අදාළව රුපියල් මිලියන 688ක භාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කිරීමක් තුලින් පොදු දේපල පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කොට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන ජෙෆ්‍රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා. තමාට පනවා තිබෙන සිර දනුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නයි ඉල්ලා විත්තිකාර සාරුව ලියනගේ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් පී කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා. අදාළ චෝදනාවට වරදකරු කළ සුනිල්ට 2020 වසරේ ජනවාරි මාස 17 වනදා කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඬුවමක් නියම කළා. මීට අමතරව රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක්ද විත්තිකරුට නියම කර තිබුණා. එහෙත් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ සාරුව ලියනගේ සුනිල් මහාධිකරණය මගින් තමන්ව වරදකරු කර ඇත්තේ අතවරයට ලක් වූ බව කියන දැරිය විසින් ළමාරක්ෂණ අධිකාරියට ලබා දුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් බව සඳහන් කළා. එම වීඩියෝ සාක්ෂිවලින් සඳහන් වූ කරුණු වෙනත් ස්වාධීන සාක්ෂිවලින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා. එම අභියාචනා පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල විත්තිකරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළා. 2012 වසරේ මැයි මාස 23 වනදා සහ එම වසරේ ජූනි මාස 2 වනදා අතර කාල සීමාව තුළ තමන් යටතේ සේවය කළ අඹු සැමි යෝලකගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් දූෂණය කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අකුරස් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා. කෝටි 5කට අධික මුදලක් වංචා කළ බවට තවත් කාන්තාවක ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම කාන්තාව මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. මේ අතර මූල්‍ය වංචාවකට චෝදනා ලැබ සිටින තිලිනි ප්‍රියමාලිට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. යනු තිලිනි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11ක්. මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු කර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිනි ප්‍රියමාලිට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි රැසක් ගොනු කර තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේකේ තියෙන පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ ජාතික ජන බලවේගයේ නැගීගෙන එනකොට මොකක් හරි සිද්ධියක් සම්බන්ධ කරලා ඒකට මඩ ප්‍රහාරයක් එල්ලගෙන ජනතාවගේ ජන මනසට තමයි මේ වැඩේ මේ කරන්නේ. මේ පැමිණිල්ලට අපිට සාධාරණයක් කරන්න අන්න එතකොට අපි පිළිගන්නම් මේ CID එක වැඩ කරනවා. ඒ නිසා මේ ව්‍යාපාරය කියන්නේ නිකම්ම හැදිච්ච එකක් නෙමෙයි. මේ රාජපක්ෂලත් එක ගනුදෙනු කරපො, මේ ආණ්ඩුත් එක ගනුදෙනු කරපො, මේ ළඟ ඉන්න කළු සල්ලි රටට බදුණු ගෙවපු සල්ලි ආයෝජනය කරපු මිනිස්සුන්ගේ ලයිස්තුවක් ගැන මේ කියන්නේ. මේක පිටිපස්සේ දේශපාලඥයෝ ඉන්න, මේ ප්‍රභුවරු ඉන්න, රාජපක්ෂ පවුල ඉන්න. ඒ නිසා අපි කියන්න ඕනේ රාජපක්ෂ වෙනුවෙන් කොළියට ලියනවුන්ට දැන් අන්න තියෙන අභියෝගයක්. අපි කියනවා CID එකට මේ රටේ රාජපක්ෂලා ගැන, ගෝඨාභය ගැන මොනා හරි Facebook වල දැම්මනම් එක රැයෙන් ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා හොයන් ආවා. අපි දන්න දැන් මෙන්න ඕගොල්ලන්ට තියෙනවා. අපි ලින්ක් එක
දීලා තියෙනවා දාපු. මෙයා ප්‍රචාරය කරපුවාගේ විස්තර දීලා තියෙනවා. දැන් හොයලා අහන්න මොකද මේගොල්ලෝ දන්නේ නැතිනේ සල්ලි දාපු අය. මේ රටට අපරාධනේ අහිමි වෙන්නේ මේ ධනය. එසයි සල්ලි දාපු අය හොයන් ඇවිල්ලා දැන් දඬුවම්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ත විජේසිරිද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. මේ ඇත්ත මූල්‍ය ආයෝජනය කරපු කළු සල්ලි සුදු කරන කඳවුර වසන් කිරීම වෙනුවෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරගනි මේ මූල්‍ය වංචාවට හවුල්කාරත්වය දකින සමහර කඳවුරන් යම් උත්සාහයක යෙදෙනවා. අපි හොරකම් කරන්නේත් නැහැ, හොරකම් කරන්න ඉඩ දෙන්නේත් නැහැ. කිසි දවසක කිසි මොහොතක එවැනි මුදල් ආයෝජනය කිරීම සඳහා මට වත්කමක් නැහැ. ඒ අනුව තිලිනි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇති පැමිණිලි සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බන්ධනාගාර ගතව සිටින තිලිනි ප්‍රියමාලි සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන දෙක සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම ජංගම දුරකථන දෙකේ තිබී තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදී කාන්තාවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකදී මෙම සැකකාර කාන්තාව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව කඩවත ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට අධික මුදලක් වංචා කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇයගේ බහරේ මුදල් තැන්පත් කර අගතියටපත් වින්දිතින් පිරිසක්ද අධිකරණයේ ඉදිරිපිටට පැමිණ සිටියා. ගාලු මෝදරදී ඊයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොටුව පොලිසිය බාධා සිදු කළා. ඊට එරෙහිව අද කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට විරෝධතාකරුවන් පිරිසක් පැමිණ සිටියා. කෙසේ වෙතත් අදාළ පැමිණිල්ල බාර ගැනීම කොටුව පොලිසිය ප්‍රතික්ෂේප කළ බවටයි චෝදනා එල්ලවන්නේ. මේ අතර විරෝධතා සඳහා දරුවන් යොදා ගැනීම කිසිසේ තනුමත කළ නොහැකි බවයි ජනාධිපති නීතිඥ යුආද්ද සිල්වා ප්‍රකාශ කළේ. පසුගිය නමවනදා ගාල්මෝදර පැවති විරෝධතාවය පොලිසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. එම වාර්තාව පැය 24ක කාලයක් තුළ මානව හිමිකම් කොමිසමට ලබා දිය යුතු බවයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ. විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ. නීති විරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන් මතක තබා ගත යුතු කරුණ වන්නේ කවදා හෝ තම නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හිදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුව ඇති ආකාරය තමන් දැක ඇති බවද නීතිඥ සංගමේ සභාපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙලෙස මෙම විරෝධතාවයට පොලිසිය බාධා කිරීමට විරෝධය පළ කරමින් නීතිඥවරුන් හා වෘත්තිකයන් පිරිසක් ඊයේ දිනේදීත් ගාල්මෝදර විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ පැවති මෙම විරෝධතාවයටද පොලිසියෙන් බාධා එල්ල වුණා. ඒ අනුව විරෝධතාකරුවන් පිරිසක් අද මේ පිළිබඳව කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් එම පැමිණිල්ල බාර ගැනීම කොටුව පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පොලිසි නැගිටලා තමුසේ ෆෝන් එක රෙකෝඩ් කරනව නේද කියලා. ෆෝන් එක මගේ අතේ තිබ්බේ. ෆෝන් එක අරන් අතට එන්න බෑ කියලා. OIC ගේ දොර වැහුවා. OIC ගේ දොර වහලා මේක මම රෙකෝඩ් කළා. මොකද පොලිසිය ඔය OIC ලාගේ හිටිය ඔය SP ලාගේ හිටි දන්නවා අපි. ඒකෙන්ද අපි රෙකෝඩ් කළා. මේ වෙනකොට මීඩියා වලට යවලා තියෙනවා රෙකෝඩින් එක. OIC පැමිණිල්ල බාර ගන්න බෑ කියලා තර්ජනය කළා. මේක තියෙනවා නම් අයින් කරන්න ෆෝන් එක දෙන්න කියලා. මම ජනමාධ්‍යවේදී මම මොකද පොලිසියට පැමිණිල්ලක් දාන්න අපම ෆෝන් එක දෙන්න කියලා. ඉන්පස්සේ දොර වහලා මගේ අතමිරිකු OIC. OIC අතමිරිකලා ෆෝන් එක උදුරන්න හැදුවා මම දුන්නේ නැහැ. ඉන් අන්තර මාව එළියට දාලා දොර වහගත්තා. පොලිසිය කොහොමද මේ පැමිණිල්ල දාන්න අපම පැමිණිල්ල බාර ගන්න නැතුව ඉන්නේ. අපි දැක්ක අපි ඇතුලේ ඉඳි සැකකාරය දෙන්නේ පැනලා ගියා. එක්කෙනෙක් ගෙනාවට පස්සේ OIC මෙතෙන්දි පයින් ගැහුවා. සැකකාරයාට OIC පයින් ගැහුවා මෙතෙන්දි. අපි S2 න් දැක්කා. ඉතින් පොලිසිය එහෙමනම් හැසිරෙන්නේ කොහොමද සාමාන්‍ය මිනිහෙක් පොලිසියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? කොටුව OIC අද කරපු සිද්ධිය සම්බන්ධයෙන් අපි OIC විරුද්ධවත් පොලිස් මූලස්ථානයට වගේම අදාළ හැමතැනටම පැමිණිලි කරනවා. අධිකරණයටත්
පෞද්ගලික නරුදානවා මේ නිලධාරීන්ට විරුද්ධව. විරෝධතා සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා පළ කළේ මෙවන් අදහසක්. කිසිසේත්ම දරුවකව පාවිච්චි කරන්න මෙවැනි ක්‍රියාවකට හැකියාවක් නැහැ. ඒ ළමුන් අයිති වෙන්නේ අධිකරණයට. අධිකරණය මේ ගැන බලාගෙන සිටිනවා. දෙමව්පියන්ට දරුවන් ඒ කැමැති විදිහකට පාවිච්චි කරනවා කියලා දරුවන්ව අයාලේ ඒ විදිහට කටයුතු කරන්න ඉඩ දෙනවා නම් දරුවන්ට අනතුරුදායක ලෙස කටයුතු කරන්න දෙමව්පිය පෙළඹෙනවා නම් එවැනි අවස්ථාවකදී අධිකරණ ක්‍රියාවලිය තුළින් එය වෙනත් කෙනෙකු පාර්ශ්වකට බාර දිය හැකි. ඉතින් ඒ අවස්ථාව උපයෝගී කරගෙන වෙනත් ආකාරයකට කටයුතු කරන්න ලෑස්ති වීම සම්පූර්ණයෙන්ම මම හිතන්නේ සමාජයට කරන ලොකු හානියක්. ගෝල් බේස් එක කියලා කියන්නේ මේ අරගලයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙච්ච තැන. එහෙනම් ඒකට නැවත මිනිස්සු එකතු වෙනවා කියලා කියන්නේ ආණ්ඩුවට සහ එන්නේ ඉන්න අයටත් ඒක ප්‍රශ්නයක්. ඒක හරිම නිශ්චිතයි. වසන්තලා සිරිදම් මහාම්දුරුව හෂාන්ලා ඇතුළු මේ සිය ගානක් දහස් ගානක් කිරගත වෙච්ච මිනිස්සු අතපය කඩාගත්ත මිනිස්සු අරගලයේ හිටපු මේ සිළු දෙනා. ඒ දීපු පාඩම ඒ ධෛර්යය ඒ සමාජයට දීපු ආදර්ශය කියන ඉතිහාසෙ මකන්න බෑ. දැන් කවුරුත් ගිල්ල රනිල් වික්‍රමසිංහ දනින් වැටෙනවද වසන්තව නිදහස් කරන්න. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට දැන් මේ සංඥාව දැන්වත් තේරුම් ගන්න. මේ අපරාධ වලට සම්බන්ධ වුණු අජිත් නිවාඩ් කබ්‍රාල් එදා හිටපු මුදල් ඇමතිතුම බැසිල් රාජපක්ෂ. ඒ බැසිල් රාජපක්ෂ කිව්වා උන්ඩියල් හබාලා අපට ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඕනතරම් කරපල්ලා කියලා. ලෝකේ කිසිම මුදල් ඇමතියෙක් කියෙම කියලා නෙමෙයි. අපි හන්නේ උන්ව කවද්ද යවන්නේ මේ ත්‍රස්තවාදී වැලැක්වීම් පනත හරි මොන පනත හරි පාවිච්චි කළ කවද්ද ඒ සල්ලි එළියට අදින්. අද මේ රට කියලා කියන්නේ යුක්ති අයිදින සමාජයක් මේක. වසන්තලා සිරිදම්ම හාමුදුරුව මේ බන්ධනාගාර ඇතුලේ මේ රඳවුම් නියෝග ඇතුළු ඉන්නේ ඒ නිසා. ඩීල් කරන්න බැරි නිසා පාර්ලිමේන්තුවේ හිකනල්ලු වගේ සල්ලි වලට ගන්න බැරි නිසා ජනමත විචාරණය සහ මැතිවරණ සංශෝධනය යන මාතෘකා ඉදිරියටගෙන ආණ්ඩුව මෙරට මැතිවරණ සිටියම හකුලා දැමීමට කටයුතු කරන බවට පෙෆරල් සංවිධානය චෝදනා කරනවා. ජනාධිපතිතුමන් කරපු ප්‍රකාශය හරිම තීරණාත්මකයි. දැන් මේ කාරණේ අපි දකින්නේ පෙෆරල් සංවිධානයේ හැටියට මේ රටේ මැතිවරණ සිටියම හකුලා ලීමේ පක්‍රමයක් හැටියට තමයි මේ ජනමත විචාරණ කතාව සහ මැතිවරණ සංශෝධනය පිළිබඳව අදහස මොවුන් ඉදිරිපත් කරන්නේ. මැතිවරණ ක්‍රමයේ විය යුතු සංශෝධනයන් පිළිබඳව මේ සකස් වෙලා තිබෙන පාර්ලිමේන්තුව පිළිගත්ත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ආණ්ඩුව පිළිගන්නේ නැද්ද? එහෙම වාර්තාවක් තියෙදි තවත් තේරීම් කාරක සභාවක් පත් කරන්න යෑමෙන් අපේක්ෂා කරන්නේ මේ කල්මැරීමක් නෙමෙයිද කියන බරපතල සැකය අපිට තිබෙනවා. ඒ වගේම පළාත් පාලනේ සභික ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව ජනාධිපතිතුමා අවධානය යොමු කළ දෙන අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයකට මේක අඩු කරන්න ඕනේ. මේ කඩිමුඩියේ මේව පිළිබඳව සංවාදයට එන එකේ අපිට පේන්නේ මේක යට තියෙන අරමුණ තමයි මැතිවරණයේ දින නියමකින් තොරව කල් දාන්න. අපිට කිසිසේත් මේකට ඉඩකඩ දෙන්න පුළුවන් කමක් නැහැ. විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කිරීම පිළිබඳව දශක කීපයක් සාකච්ඡා කරනවා. හැබැයි බලයට එනකොට බලය විමධ්‍යගත කිරීමේ උවමනාව කැමැත්ත ඒ නායකින්ගෙන් ගිලිහිලා යනවා. දැන් එවැනි සමාජ පරිසරයක ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ බලය අඩු කිරීම පිළිබඳව හදිසි අවශ්‍යතාවයක් හැටියට දැකීම අපිට විහිළු සහගතයි. ජනාධිපතිතුමාට කියන්නේ ජනමත විචාරණයේ හෝ මැතිවරණ ක්‍රමයේ සංශෝධන පාවිච්චි කළා මේ රටේ ඡන්දදායකයාගේ ඡන්ද අයිතිය උදුර ගන්නට ක්‍රියා කරන්න එපා. ඉතින් මේ උත්සාහ කරන්නේ සැබෑ ලෙසම ජනතාව රැවට වීමක්. ජනමත විචාරණයකට මැතිවරණයට සල්ලි තියෙනවා නම් ආණ්ඩුවට ජනතාවට තමන්ගේ පාලකයාට උදුර ගන්නට තියෙන මැතිවරණයකට සල්ලි නැති වෙන්න බෑ. පළාත් පාලන ආයතනවල දුර කාලය අවුරුදු 4යි. දැන් ඒ අනුව ඒ පළාත් පාලන අමාත්‍යතුමාගේ බලතල අනුව මේ අවුරුද්දේ මාර්තු මාසේ තියන්න තිබිච්ච පළාත් පාලන ඡන්දය ලබන අවුරුද්දේ මාර්තු 20 දක්වා කල් දානවා. තොර ඒක ඊට මාස 6කට පෙර ඡන්දය තිබීමේ බලය කොමිෂන් සභාවට එනවා. ඒ අනුව සැප්තැම්බර් 20න් පස්සේ කොමිෂන් සභාවට දැන් පළාත් පාලන ආයතන පැවැත්වීමට නිවේදනය කිරීමේ බලය හිමි වෙලා තියෙනවා. ඒක නිසා ඒ කාරණා සැලකිල්ලට අරගෙන ඡන්දය පිළිබඳව තීරණයක් ගැනීමට කොමිෂන් සභාව අපේක්ෂා කරනවා. කොහොම නමුත් කොමිෂන් සභාව ස්ථාවරය මාර්තු 20ට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීම. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. රාජපක්ෂ මහත්තයාත් මයික් එකක් දැක්කම කෙකර ගගා කියනවා ඡන්ද තියන්න ඕනේ නැහැ කියලා කියනවා. එයා කියන එකම ජනාධිපතිවරයාත් කියනවා. රහින්දානන්ද කිව්වේ රනිල් හිරේ දානකන් ඉඳ යන්නේ නැහැ කියලානේ. මට මතකයි රෝහිත අබේගුණවර්ධන ඇව්වා මාධ්‍ය වේදිකාව ඇව්වා ඕගොල්ලෝ රනිල් අගමැති කරන්න යන්න කියලා. රනිල් අගමැති කරන්න අපිට පිස්සුද කියලා ඇව්වා. දැන් අපිට පේනවා පිස්සු තමයි කියලා.
අපිට කියන්න පුළුවන්ද නෑ මම ඊර හීනයක් දැක්කා ඒක යනුව ලංකාවේ මැතිවරණ සිටියෝ මෙහෙමයි එන්න ඕන මෙන්න ඒකේ ක්‍රමය කියලා කියනවාද එහෙම කියන්න බෑ මොකද මේක කාගේවත් බැක්යාඩ් එකක් නෙමෙයි රටක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අදහස පාර්ලිමේන්තු සිලෙක් කමිටිය කරහා රටේ ජනතාවගේ ජනමතය ඇතුලෙන් ඒක ලබා ගන්න ඕන එහෙම නැතුව මට හිතිච්ච නිසා මේකයි ක්‍රමය කියලා කියන දේශපාලනේ වැරදි යටඇඳුමින් තමයි පාලකයෝ බේරේවැයෙන් ගොඩරාවේ එහෙම බේරේවැයෙන් ගොඩරාපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට පිසිින් දෙන්න අද දෙයියනේ කියලා වාහනේක නැගලා පාර්ලිමේන්තු රනිල් වික්‍රමසිංහ යන ගමනට සහය දෙන්නත් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේවා දේශපාලන ගුණරු. ජනතාවයි සුප්‍රීම්. දේශපාලඥයන් නෙමෙයි සුප්‍රීම්. ජනතාවට ඕනෑම තීරණයක් ගැනීමේ අයිතිය තිබෙනවා. ඒ සඳහා තමයි ජනමත විචාරණ නැමැති පිටුකීපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබෙන්නේ. දේශපාලන පක්ෂයේ උස වුණත්, මහත් වුණත්, පළල් වුණත්, සමාජික සංඛ්‍යාව වැඩි වුණත්, අඩු වුණත් ඒක අහිංසක මේ රටේ අනාගත තරුණ පරම්පරාවට අදාළ වෙන්නේ නැහැ. රාජ්‍ය මාත්‍ය වෙනකොට මේ කාල පරිච්ඡේදය ඉවරයි. ඉතින් එතකොට මං හිතන රජය එක්කෝ මනත වෙනස් කරයි. මැතිවරණ තියන්නේ නැත්තම් මනත බලතල තියෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ ජනාධිපතිටවත් බලතල නැහැ දික් කරන්නේ. රාජපක්ෂ වාදය කියන්නේ දූෂණය. ඒක දැන් මිනිස්සු තීන්දුව කළා ඉවරයි. ඒ නිසා කාටවත් බෑ මං හිතන්නේ ඒක නම් නැගිටවන්න. 8000 එක 4000ට අඩු කරනවා කියන සුන්දර වචනේ තමයි හරියන්නේ. ඒක හරියට නිකන් අර බුදු සරණයි කියලා බෝඩ් එකක් ගහගෙන තමයි හොරහරක් පටවගෙන යන්නේ. ඔය ඉස්සර ලොරිවල හොරහරක් පටන් ගන්නකොට බුදු සරණයි කියලා බෝඩ් එකක් ගහගෙන යනවා. සමහර රාළාමිට කියනවා අනේ බුදු සරණයි කියලා බෝඩ් එක ගන්න මේ වන්දනාව යන්නේ කියලා. ඊට පස්සේ හොරහරක්. ආන්නේ බුදු සරණයි කියලා බෝඩ් එක ගහගෙන හොරහරක් පටවන වැඩේ තමයි රණවික්‍රම මහත්මයා කරන්නේ. වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පොහොට්ටුවට ඇමතිකම් ලබා දෙමින් උත්සාහ කරන්නේ තමන්ගේ වරප්‍රසාද වැඩි කර ගැනීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ දෙයියත්ත කණ්ඩිය සමගි ජනබල වේග ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක එක්කෙනා කියනවා පෝර දෙනවයි කියලා. හැබැයි ඒගොල්ලෝ ඒ කතන්දරය කියන්නේ වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන නිලධාරීන් එක්ක කතා කරලා ඔක්කොම ඇතුලේ ඉඳගෙන කියන්නේ. මොහොතකටවත් ගොවි බිමකට පය තබන්නේ, මොහොතකටවත් ගොවි අතරට එන්නේ නැහැ. මේ හදවතේ කැකෑරෙන අඳෝන මේ ජනාධිපතිවරයාටවත් මේ ආණ්ඩුවටවත් මේ මැති අමතිවරුන්ටවත් මොනවද ඒගොල්ලෝ බලන්නේ? ඒගොල්ලෝ බලන්නේ අමතිකම්. කොච්චර අමතිකම් දෙනවද? කැබිනට්ද දෙන්නේ? රාජ්‍ය අමතිද දෙන්නේ? අන්න දැන් හැමදාම දානමය පුණ්‍යමය ක්‍රියාදාමයන් කරන 12 දෙනෙක් ඉන්නවා. හැමදාම ගිහිල්ලා පූජනීය කටයුතු වල නියැලේ. මොනවද? කැබිනට් අමතිකමක් ලැබෙයි කියන බලාපොරොත්තු. දැන් කවුද මේ අමතිකම් වලට ලයිස්තු හදලා? රට කාපු මොළහතේ කපුට. මොළහතේ කපුට දැන් 38 ලයිස්තුවට පත්වීම් දීලා දැන් හදනවා 12ක ලයිස්තුවක්. දැන් 12 දෙනෙක් පෝලිමටම ඉන්නවා. නම්බර් එකේ සුපිරි බඩු 12. රට කාපු රාජපක්ෂ පවුලේ වහල්ලු 12. ඒගොල්ලෝ යලි නැගිටිනවලු. යලි නැගිටිනවා. හැබැයි එකක් මතක තියාගන්න. ඒගොල්ලෝ නැගිටින්නේ අත්වාරු එක්ක, කිහිලිකරු එක්ක නැගිටින්නේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.